නිරන්තරයෙන්ම අපි කියන කාරණාවක් තමයි ප්‍රොමෝෂන් ටීවී විත් ලංකාන් දනු අපේ YouTube channel එකෙන් අපි නිවැරදි දේ තමයි අපිට සපයන්නේ සත්‍ය තොරතුරු අපේ YouTube එක හරහා අපේ channel එක හරහා ඔබ වෙත බොහොම නිවැරදි දේවල් බොහොම සත්‍ය තොරතුරු බොහොම සුන්දර දේවල් කතා කළ යුතුයි කියලා ඒ නිසාම අපි හිතුවා එක වරක මෙතුමන්ව අපි දකින්නවා දක්ෂ ප්‍රවීණ රංගකාරයෙක්. තවත් වරක එතුමන් ඔබ වෙත එනවා ඉතාම දක්ෂ දේශපාලකයෙක්. වසර 23ක දේශපාලන ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ එතුමන් ජීවන් කුමාරතුංග මහත්මයා. අයිබෝ. අයිබෝ. හොඳයි. අපි හැමෝම මාදරේ කරන්නේ ඒ නළුවාට. අපි කතා කරනවා නම් ඒ රංගන වේදියාට. ඉතින් මා කැමති එතනින්ම කතා ආරම්භ කරන්නට. අපි දේශපාලනටත් එමු. හැබැයි ඊට මත්තෙන් මට හිතෙනවා ඔබතුමන් කොහොමද දැන් රංගනයට ප්‍රවේශ වුණේ? ඔව් මම දැන් රංගනයට පිවිසලා වසර 35ක් වගේ කාලයක් පහු කරලා තියෙනවා. ඒ වගේම මම ප්‍රථමයෙන්ම කැමරාවට මුහුණ දුන්නේ තනිතරුව චිත්‍රපටේ. ඊට පස්සේ නමුත් චිත්‍රපටය හැටියට ප්‍රදර්ශනය වුණේ ගංගාධර චිත්‍රපටේ. ඉතින් කෙසේ වෙතත් තනිතරුව චිත්‍රපටය මම පාසල් යනවදී ඉඳන් මගේ ඒ රංගන කුසලතාවයන් තිබුණා. මොකද මම මට මතකයි මම පාසල් වේදිකා නාට්‍ය වල මම බොහෝ නිර්මාණ වලට සහභාගී වුණා. විශේෂයෙන්ම බාලදක්ෂ කණ්ඩායමේ මම බොහොම ප්‍රසිද්ධ චරිතයක්. මොකද මම තමයි මගේ කෙටි නාට්‍ය මම ඉදිරිපත් කරන කෙටි නාට්‍ය තමයි වාර්ෂිකව සෑම ජම්බෝරියකදී වගේම ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ. ඉතින් එතනින් පස්සේ මම පාසල් ජීවිතෙන් ඉවත් වුණාට පස්සේ අපි පාසලත් මතක් කරමු. මම කේරි විද්‍යාලයේ මගේ අධ්‍යාපනය මම හැදෑරුවේ. මම ප්‍රාථමික අවදියේදී පාසල් කීපයකට ගියා. නමුත් වසර පහේ ඉඳන් මම කේරි විද්‍යාලයේ දිගටම මගේ අධ්‍යාපන කටයුතු මම අවසන් කරන තුරු හිටියේ. ඉතින් ඒ කුඩා කාලේ ඉඳන් තිබිච්ච හැකියාව සහ මම හිතනවා අර බාප්පගේ විජේ කුමාරතුංගගේ තිබිච්ච ආභාෂය නිසාම දෝ කියලා මට අපි පාසලෙන් ඉවත් වෙලා ගමට ඇවිල්ලා ගමෙත් කලාකරුවෙක් පිහිටවගෙන මේ ඒ කාලේ ගමේ ශාලාවක් තිබුණේ නැහැ අදටත් නැහැ මේ ගම සීදුව අපි පල්ලියවත්තේ කුවක්කොට උඩ වේදිකාවක් හදලා වාර්ෂිකව ගමේ අයගේ සහයෝගය අරගෙන ගමේ අපි පිහිටුවා ගත්ත සරසවි කලාකරුවෙක් කියලා. ඉතින් නාල් වේදිකා නාට්‍ය පෙන්නන මෙහෙම ඉන්නකොට තමයි මේ එතනම හිටපු මගේ හිතවතේ ප්‍රසන්ත ජයවර්ධන කියලා එයාත් කොහොම නාට්‍ය දරණාවක හිටියා. එතුමා යෝජනා කරා අපි කොළඹට ගිහිල්ලා මේ නාට්‍ය වලට ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්න. ඉතින් මොකද ඒ කාර්යයෙන් මම බාප්පට මේක කියා ගන්න මට ලොකු නිකන් බයක් ලැජ්ජාවක් තිබුණා. මම වසන්තත් එක්ක ආවා සිංහල සංස්කෘතියට. අපි කියන්නේ සුදර්ශී කියලා. සුදර්ශීට මේ රඟපාන අවස්ථාවල එතනදී තමයි මේ කෙනෙකුගේ මාර්ගයෙන් රත්නවීර නිසිල්ලා මගේ චිත්‍රපට ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ඔහු මාව හොයාගෙන ආවේ. ඒකෙත් ඇත්තටම මාව ඒ දවස්වල මෙහෙම නෙවෙයි කොණ්ඩේ කරවටක් තිබේ තිබුණා අර බෙල්බොට මදින කාලේ ස්කීනේ දාන කාලේ. මොකද එක චිත්‍රකතා පුවත්පතක ගියා තනිතරුව කියන චිත්‍රකතා. මෙන්න මේකේට සමාන රූප සොයමින් ඉන්න කාලේ තමයි කාගෙන් හරි මං ගැන ආරංචි වෙලා රත්නවීර නිසිල්ලා මාව හොයාගෙන ඇවිල්ලා එතුමාගේ චිත්‍රපටයට මට ආරාධනා කළා. ඉතින් ඒ අනුව තමයි හැබැයි ප්‍රධාන චරිතයට තමයි මට මුලින්ම ආරාධනා කරේ. හැබැයි රූපගත කිරීම ආරම්භ වෙනකොට වගේ නිෂ්පාදකවරු ටිකක් බය වුණා මේ මට නවකෙක් හැටියට එකපාරට ප්‍රධාන චරිතය දෙන්න.
ඊට පස්සේ ඒ අවස්ථාව සනත්ට ලැබුණේ මට ලැබුණේ දුෂ්ටයාගේ චරිතේ තමයි දුෂ්ට චරිතවල සිනමාවට සම්බන්ධ වුණා. ඔව් එතකොට විජේ කුමාරකංග මහත්මයාගේ ඒ වකට හිටියේ තමයි ජනප්‍රිය රංගන ශිල්පී. කොයි විදිහටද උදව්කාර ලැබුණේ සහ රංගපාන එක ගැන මම දන්නා ඒ කාලෙත් අර අපි මහලුකුට කියන්නේ පාසල් නැහැ රංගන ඉගෙන ගන්න කියලා. ඉතින් කොයි විදිහටද මේ කාරණා සිද්ධ වෙන්නේ? ඔයතරම ඔය උත්සාහදරන කාලෙම මම කිලිම බාපට මේකේ අදහස ඉදිරිපත් කරන්න ගියේ නැහැ. එතකොට අපි ගියත් මෙහෙ ගිහිල්ලා බාප තමයි අපි බාපගේ රැකවරණය තුල තමයි අපි හැදුනේ වැඩිනේ. මම අම්මට කිව්වා මේ මට චිත්‍රපටයක රඟපාන්න පොඩි කැලලක් කරක් දෙන්න කියලා බාපට කියලා. ඉතින් දවස බාප සීදුවේ ගෙදර ඇවිල්ලා ඉන්න වෙලාවක අම්මා කිව්වා මේ විජේ ජීවණු පොඩ්ඩක් ආසයි කියනවා ඔන්න ඔය පොංකක් හරි කැලලකට අම්මත් හිතුවේ නැහැ මම කියන අඩුවෙක් වෙයි කියලා. අම්මා කිව්වා ජීවන්ටත් ඔන්න ඔය මොකක් හරි කැලලකට සම්බන්ධ කරගන්න මේ ආසයි කියනවා. හැබැයි ඉතින් මම හිතනවා මේ වෙලාවේ මට එහෙම හිතුනේ නැහැ පෞකාලීනව. ඒ වෙලාවේ බාප්පන්ට මට යම් අභියෝගයක් බාර දුන්නා. මේ අභියෝගය තමයි බාප්පා මට කිව්වා මේ මම පාර කපාගෙන ඇවිල්ලා කියනවා. මම ආපු ගමන එහෙම මට ලේසි පාසුනේ නැහැ. බොහොම දුෂ්කරයි. හැබැයි ඔයා ඔයාගේ හැකියාවල් පෙන්නන්න මම ඔයාව අතින් ඇදගෙන යන්නේ නැහැ. ඔයාට ඉස්සරහට යන්න මම පාර කපාගෙන ඇවිල්ලා තියෙනවා කියලා. මට ඒ වෙලාවෙ ඒක එච්චර තේරුමක් නැහැ. කොහොම හරි ඉතින් බාප්පගේ සපෝට් එක මදි කියලා තමයි මට ඒ වෙලේ හිතුනේ. හැබැයි පහු කාලිනම මට හිතෙනවා මේ ලබා දීපු අභියෝගය. දැන් මම මට ප්‍රධාන චරිතය අහිමි වෙද්දී මම දුෂ්ට චරිතය හෝ බාරගත්තේ හරි මම මගේ ඉලක්කයට යනවා කියන ඒ අභියෝගය. ඊට පස්සේ මම ලොකු වෙහෙසක් දැරුවා ප්‍රධාන චරිත ලබා ගන්න. නමුත් මට ඒ වෙලාවේ ඒ වෙනකොට දුෂ්ට චරිත චිත්‍රපටි 15ක විතර මට ඇවිල්ලා. දැන් මාව දුෂ්ටය හැටියට රෙජිස්ටර් වෙලා ඉවරයි ඔඩියන්ස් එකේ. ඉතින් මම අධ්‍යක්ෂකවරුන්ට මම මගේ අදහස යෝජනාව ඉදිරිපත් කරා. කවුරුත් බය වුණා මට ප්‍රධාන චරිතයක් දෙන්න. හැමෝම මාව ධෛර්යමත් වෙන විදිහට තමයි මම අදහස් ප්‍රකාශ කරේ. මොකද උන් කිව්වේ දැන් මචෝ ඔබ වීරය කරන්න ගිහිල්ලා අපිටයි පාර පදින්නේ. ඉතින් ඒ නිසා මේ එනම් ඔබ වෙන රස්සාවක් හොයාගන්න කියලා තමයි කිව්වේ. පාරිදායියා සුනිල් සෝම මේ වගේ කට්ටිය. ඉතින් ඒ නිසාම මම තිර කතාවක් ලියලා ඒ දවස්වල මම ඉතින් මේ වීරයා වෙන සිහිනය සැබෑ කරගන්න මම කුඩා කාලේ ඉඳන්ම විවිධ සටන් ක්‍රම කොහොම වෙලා තිබුණා. අර එකේ උඩවල් වලින් පයින් ඒවා අර ට්‍රේල් බයික් පරිවෙලවල වල නැගෙන ඒවා අස්සියෝ පිට යන ඒවා මම මේවා සේරම පුහුණු වෙමින් හිටියේ. ඉතින් අර හිතවඳ ජන්ඩියා තිරකතාව රන්දි සිල්වදන් තමයි අධ්‍යක්ෂණය කරේ. මේක මගේ ඒ තියෙන හැකියාවනොත් එකතු කර කර තමයි අපි රන්දි සිල්වදන මේ තිරකතාව ලිව්වේ. දැන් ලියලා මේක බොහොම අමාරුවෙන් අතේ සල්ලි තිබුණෙත් නැහැ. මගේ විතරක් නෙවෙයි යාළුවන්ගේ කන කරු ගස් තියාගෙන තමයි චිත්‍රපටය කරේ. එහෙම කරලා කොහොමරි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. ඒ විවිධ අපහසුකම් මැද්දේ මේකේ ගිය ඒ වසරේ ජනප්‍රියම චිත්‍රපටය සාර්ථකම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් වුණා. ඔබතුමාන් ගැන කතා කරනකොට ඔබ තමා හරිම මේ ආදරණීය පෙම්වතෙක් කියලා සිතමාවේ. ඒ ආදරණීය පෙම්වතාට ඒ කාලේ බොහෝ තරුණ තරුණියන් විශේෂයෙන්ම තරුණියන් පෙම්වතා. ඔව්. ඇත්තටම මේ ආදරණීය පෙම්වතා කෙනාට ඇටිය මේ එතකොට නියන් හිටියේ ඇක්ෂන් හීරෝ කියන මේ සටන්කාමී පෙම්වතා හෝ වීරයෝ කියලා කියන එතන ඇත්තටම මේ ඉලක්කය තමයි මට මොකද මම අපි දැක්කේ එතකොට එහෙමනේ වීරයා ගාමිණී පොන්සේකා හොඳ ඒ වගේ අය තමයි සිනමාවේ වීරයෝ හැටියට ඉලක්කය තෝර බාප්පා ලස්සනයි පෙම්වතා ඒකට හරි හැබැයි මගේ තිබුණා නෑ මට පෙම්වතා එන්න බෑ මම ලස්සනත් නෑ මගේ ප්‍රිය කොණ්ඩේ ප්‍රිය නෑ මේ කියන එක නෙමෙයිනේ ඕක අම්මා කියනවා ඉතින් මම කියන්නේ මුලම අවුරුදු දෙක තුනක් ගෙදරින් බල කරද්දි රසාවක් කරන්න කියලා මම කරන්නේ නැහැ මම සමහරට ගෙදරින් එන්නේ ඒ කරදරයෙන් බේරෙන්න ඇවිල්ලා මේ සුදර්ශීට වෙලා ඉන්නවා. ඉතින් එතකොට ඉතින් හිතන්නේ අර වීරයා කියන එකටමයි යන්නේ මට තියන්නේ එපාර එතන කියලා.
ඒනුව තමයි අර මම කිව්වේ හිතොඳ චන්ඩි අපි ඉලක්ක කෙරුවේ. ඒ ඉලක්කය ඇත්තටම ජයගත්තා. ඉන් පස්සේ මම හිතනවා චිත්‍රපටි විශාල ප්‍රමාණය මට ලැබුණෙම වාණිජ චිත්‍රපටි කියලා අපි හඳුන්වන්නේ. වාණිජ චිත්‍රපටවල සටන් සහ විවිධ මේ ඇක්ෂන් පැත්තට බරල් මේ වගේ මේ චිත්‍රපටිවල චරිත තමයි මට නිරන්තරයෙන්ම ලැබුණේ. හැබැයි ඒ කාරණාවත් එක්ක මට මතක් කරන්නට මොනි දෙයක් තමයි ඔබතුමා ඉතාමත් ආදරණීය ස්වාමීන්. ඉතින් ඒ වගේම තමයි ආදරණීය අප්පච්චි කෙනෙක්ගේ මතක ආදරණීය තාත්තා කෙනෙක්. මේ මේ කාරණාවට යන්නද කලින් මට හිතන දෙයක් තමයි අහන්නට ඕනේ කියලා අර වීර පෙම්මතා ඉන්න කාලේද වෙලා ඉන්න කාලේද මේ ශරින් මහත්මිය මොනේ කරන්නේ? ඒ පෙම් කතාව චුටක් මතකයි. ඇත්තටම පෙම්මතාගේ අවධිය නෙවෙයි. මම ෂෙරවින් මුණ ගැහෙනකොට මම දුෂ්ටයා. මම දුෂ්ටයට කැමති වුණාද එතකොට? හැබැයි එයා දැන් පස්සේ එහෙම කැමති වුණේ නැහැ. මොකද ඒ අකමැති වෙලා තියෙන්නෙම මම නැවතත් මේ මොකේ මේ බාපව මරණවනේ පියගෙන ඒ හින්දා කියලා. හැබැයි ඉතින් මම යෝජනාව යවුවාම කෙනෙක් අතේ ඒකට එහෙම දැඩියකමැත්ත ප්‍රකාශ කරෙත් නැහැ. මේ ඇත්තටම එතකොට මම වීර පෙම්මතාගේ ඒ අභියෝගය ජය ගන්න දැඩි උත්සාහයක් දරන වෙලා ඉතින් ඒක වුණත් මම සිනමා කර්මාන්තේ ඉතින් දැන් අර මං ඉස්සලම කිව්වේ මං මින් පස්සේ දුෂ්ට චරිත රඟපාන්නේ නැහැ. මරණක පාන්නේ ප්‍රධාන චරිතය විතරයි කියලා කිව්වම මගේ අර යාළු අධ්‍යක්ෂකවරු එහෙම කිව්වනේ මට ඔය නම් ඉවරයි. ඔයන රසාව පැලන්නේ කියලා. ඒ වගේ මම මේකත් කිව්වා මේ මම එහෙම කෙනෙක් යාළුනා. මම කසාද බඳින්න ඒ අදහස් කරන්න කියලා. එතකොට කිව්වා එහෙනම් ඉතින් සිනමාවේ ඔය ගමන උදේින් නවත්තන්න වෙනවා. මොකද මේ බැන්දෙන් පස්සේ රසික විශේෂයෙන් රසිකාවියන්ගේ ආදරය අඩු වෙනවා. හැබැයි ඇත්තටම මේ එහෙම වුණේ නැහැ. මොකද මම හිතොඳ චන්ඩියා චිත්‍රපටය කරලා ප්‍රදර්ශනය කෙරුවේ බැන්දෙන් පස්සේ. එතකොට මල්චා හම්බ වෙන්නත් වෙනවා. බැන්ද එතනින් පස්සේ තමයි මම ජනප්‍රිය වුණේ සහ ජනප්‍රිය නළුවා සම්මානය ලබා ගත්තේ. ඒ සියල්ල සිද්ධ වුණේ මං විවාහ වුණාන් පස්සේ. මට දැනෙන අතරමට මා හිතන්නේ ඔබත් මහා එකඟ වේවි. හොඳ උපදේශකත්වයක් හොඳ නායකත්වයකුත් තියෙනවා. ඒ නිසාම දෝ කොහෙද දේශපාලනයටත් ප්‍රවිෂ්ට වුණේ. අපකොඩ එතනින් කතාව ආරම්භ කරමු දේශපාලන ජීවිතේ. ඔව් මම දේශපාලන වශයෙන් ඇතර අපේ පවුල් පසුබිම දිගෑරෙන්නම දේශපාලන මේ ප්‍රාදේශීය මට්ටමේ මගේ තාත්තලා එහෙම දේශපාලනය කරා. එතකොට බාප්පා තරුණෙක් හැටියට මොකද බාප්පායි අපි එක ගෙදර හිටියේ සීදුවේ. බාප්පා තාත්තට දේශපාලන වශයෙන් උදව් උපකාර කරගෙන හිටියේ. බහුකාලීනව බාප්පා ජාතික දේශපාලනයට පය තියලා ඒ ක්‍රියාකාරී වෙන්න වෙලාවේ මමත් තරුණෙක් හැටියට එතනට සම්බන්ධ වුණා. සම්බන්ධ වුණේ මම මේ වගේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවා කියන අදහසක් ඇතුළු නෙවෙයි. එදා විජේ කුමාරතුංගයන්ගේ දේශපාලනයට මම ශක්තියක් වෙනවා කියන අදහසින්. හැබැයි අර එතුමාව ඝාතනය කරලා ඒ ඇති වෙච්ච පසුබිමත් එක්ක තමයි මාව දේශපාලනයට තල්ලු වුණේ. මේ මොකද එතුමා වටා හිටපු එතුමාගේ අනුගාමිකයින් එතුමාගේ හිතවතුන් සියලුම දෙනා මගෙන් දැඩි ලෙස ඉල්ලීමක් කරා දේශපාලනයට එන්න කියලා. ඉතින් ඒත් මගේ එහෙම අදහසක් තිබුණේ නැහැ. මොකද මම ඒ වෙනකොට ජන සිනමාවේ ජනප්‍රියත්වයේ හිටියේ. මට විවිධ සිනමාව තුළ විවිධ ඉලක්ක තිබුණා. මොකද මට කැමැත්ත තිබුණා මම කොයි වෙලේ හරි හොඳම නළුවා සම්මානය ගන්නවා. මේකට එහෙම තිබුණා. නමුත් අර ඇතිවෙච්ච එදා පරිසරය තුළ කලාකරුවෙක් තරුණයෙක් හැටියට නිකන් මෙහෙ එක පැත්තකින් බාප්පට වෙලි තියලා මරලා ඊට පස්සේ අපි තරුණෙක් හැටියට මම දැක්කේ මහපාරේ මිනි මල මිනි සහ ඒ හිස කඳෙන් වෙලා කෝටුවල ඔළුව ගහලා මේ වගේ මහා අප්‍රසන්න දර්ශනක් දැක්කේ. ඉතින් තරුණෙක් හැටියට මට හිතුණා ඉතින් අපි නිවටය හැටියට මේවා ගැන කතා නොකර හැංගිලා දැන් මේ ජීවත් වෙන්න ඕනද? ඒ අනුව තමයි හැතරම
mama kohomath mama chandrika kumathunga metiniya samaga e baappage abhaven passe gathanen passe man etumiya samipe hitiya visheshayen baappage birinda hetiyata ithin etumiya wat ettatama yam avasthawaka විවිධ අපිට ආරංචි වුණා සැලසුම් සකස් කරලා දෙනවා කියලා ඝාතනය කරා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරා එතුමියට වහම රටින් පිට වෙන්න කියලා. නමුත් අපි යම් යම් මට්ටම් වලින් අපේ දේශපාලන කටයුතු බොහොම රහසිගතව ක්‍රියාත්මක කරලා මම හිතනවා අපිට අවස්ථා ගණනාවක වෙඩි තිබ්බා ගැහුවා මේ වගේ කාරණා තුලත් අපි ඉතින් තරුණයෝ වේද තරුණ කාලේ අපිත් ඒ වලට මුහුණ දීගෙන මේ ඒ වලට ඒ විදිහටම අපි ප්‍රතිචාරය දක්වගෙන අපේ දේශපාලන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපි 1991 දකුණු පළාත් සභාව මැතිවරණේ අපිට හැකියාව ලැබුණා එතනින් තමයි හැරවුම් ලක්ෂ්‍ය අපි ඒ ගොඩනගපු ශක්තිමත් අතිවාරම තුල තමයි ඊට පස්සේ අවුරුදු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානය මේ රටේ යම් වගකීමක් ඉටු කරගෙන ප්‍රථමයෙන්ම ඔබතුමාගෙන් අසන්නට මොකද මා අසා දැනගෙන තියෙනා වූ කාරණා අනුව විජය කුමාරතුංග මහත්මයා ඉන්න තැන හරියට නිකන් තරුවක් පෑවා ඒ තරම් බැපලෙනවා මිනිස්සු 1000ක් හිටියත් එතුමාව හරි ලස්සනට හරියට නිකන් ඉර පෑවෝ වගේ පේනවා කියන කාරණා මේ වගේ විවිධ මත මිනිසුන් අතර තියෙනවා එතුමන් ගැන පොඩක් අපි ඒ අතීතයේ ඒ මතකයක් ආවර්ජන කරමු නේද ආවර්ජන කරමින් කතා කරමු ඔව් ඇත්තටම විජේ කුමාරතුංගයන් තුල තිබිච්ච ඒ ආකර්ෂණීය ගුණය අර කියන වගේ මමත් තාම දැකලා නැහැ එහෙම කාගෙවත් ඒක ඇත්තටම විටෙක අපේ ಭಾರತයේ මහා සිනමාකරුවා අමිතාබ් බච්චන් මෙතුමා පව ඒක සනාථ කරලා තිබුණා. බුදයම් අවස්ථාවක මාධ්‍යවේදියෙක් අමිතාබ් බච්චන් ගෙන් අහනවා මේ ඔබ නේද මේ ආසියාවේ ලස්සනම නළුවා කියලා. එතකොට එතුමා කියනවා නෑ ලංකාවේ ඉන්නවා විජේ කුමාරතුංග කියලා මට වැඩිය ලස්සනයි කියලා. ඉතින් එතකොට අපිට විවාදයක් නැහැනේ. ඉතින් හැබැයි මට හිතෙනවා එතුමාගේ මේ ලක්ෂණ සියල්ල එතුමාගේ හදවත තුල තිබුණා. ඒක අර මේ පිටට පෙනිච්ච අර පොහු මේ පිටක දැල් වෙන පිටක නිවිල යන පහනක් තරුවක් නෙවෙයි. ඒක එතුමාගේ හදවත තුලින්ම ඒ ගුණයන් මතුවුණා. ඒක මේ අනිතික ඔහු දේශපාලනය වෙනුවෙන් නැත්තම් ජනප්‍රියත්වයේ වෙනුවෙන් මවාගත් දෙයක් නෙවෙයි. මොකද මම දන්නේ එතුමා ගමේ මේ පදින බයිසිකලේ යන එල්ලේ ගහන මේ කාලේ එතුමා ගමේ බොහොම ජනප්‍රිය තරුණයෙක්. ජනප්‍රිය තරුණයෙක් කියලා එතුමා දැන් මොකද මගේ සීයාගේ සීයා අර ඒ කාලේ හිටිය ගම්මුලා දෑනියෙක්. සීයාගේ තාත්තා විධානය ආරච්චි ජගිරියස් විධානය කියලා කියන්නේ. එතකොට හිතන්න ඕනේ යම් මෙහෙම ගමේ යම් ප්‍රභු පවුලක එන තරුණේ. හැබැයි ගමේ බොහොම පහළ පන්තියත් එක්ක තිබිච්ච සම්බන්ධය. ඒ දවස්වල දැන් වගේ දියුණු නැහැ. මේ අර මට මතකයි තාමත් අපි පොඩි කාලේ රැයට එහෙම උළුවත් පත්තු කරන් තමයි ගමේ මිනිස්සු පාරේ එහා මෙහා විදිහින්. ඉතින් එහෙම කාලෙ ගත්තේ එතුමා අර වගේ ප්‍රභු පවුලක සමාජිකයෙක් වෙලා හිටියා. හැබැයි ගමේ පොල්ලතු ගෙදරකට නැගලා පොල්ලතු වහලේ හිවිල්ලන්නත් ඒ පොල්ලතු වහලේ උඩ ඉන්න. ඒ මට ඉතින් මගේ නිකන් තරුණත් නෙවෙයි නිකන් ඉස්කෝලේ යන කාලේ මට මොකද බාප්පත් ගොඩක් කාලේ ඉන්න තාත්තගේ බාර හිටිය මොකද බාප්පගේ තාත්තා හිටියා. තාත්තගේ තාත්තා මගේ සීයා. බාප්පට බොහොම කුඩාවදී තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. එතකොට වැඩිමල හැටියට බාප්පගේ මේ අපේ තාත්තගේ ආරක්ෂාව සහ සේවනය තමයි බාප්පා හැදුවේ. ඉතින් අර ගෙදර වැඩ ගන්නවා අම්මා වැඩ ගන්නවනේ කවුරු ආවත් වැඩ ගන්නවා. ඉතින් බාප්පගෙනුත් එහෙම වැඩ ගත්තම සමහර විට බාප්පා අදිමදි කරනවා ඇති. ඔව් එයාට පුළුවන් එක ගිහිල්ලා එක එකගේ පොල්ලතෝ ඇවිල්ලන්න මේ ගෙදරට වතුර ටික අදින්න තමයි බැරි කියලා කියනවා. ඉතින් මට ඇහිලා තියෙනවා. මේ ඉතින් අර එහෙම කාලෙත් මම අර කියාගෙන ආවේ
ගම තුල තිබිච්ච ඒ ආදරය ගමේ හැමෝම ආදරය කරා ගමේ හරි ජනප්‍රියයි ගමේ ඇන්ටනි කියලා බප්පගේ බොහොම සමීප හිතවතේ බොහොම ආදරණීය හිතවතේ කොමාරි පිළිකාවක් හැදිලා කියලායි මට මතක මේ යන දවස් 3-4 නොකා නොබී එයාගේ ඔඩොක්කුවේ අහකින් තිබෙන එයා අන්තිමට මියගියත් එයාගේ ඔඩොක්කුව උඩමයි අන්න ඒ වගේ හදවතින් හිතවතුන්ට ආදරය කරන අම්මලාට අම්මලා පුදුම ආදරය. ඉතින් මෙන්න මේ සියල්ල තුල තමයි මම කියන ඔය දැන් එතකොට ඔයගොල්ලෝ දකින කාලේ විජේ කුමාරතුංග කොහොමද මෙච්චර බබලුනේ කියන අර ඒ ගුණාංගත් එක්ක තමයි මම හිතන්නේ මේ බබලීම සහ මේ ආකර්ෂණය මේ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා ඒ කාලේ තරුණිය පසු වෙන්නේ. හැබැයි එතුමා දේශපාලනයක් කරා හොඳ රංගන ශිල්පියෙකුත් වුණා. මිනිස්සු මේ දෙදෙනාට මේ චරිත දෙකට මාදරය කළා. ඔබ දැක්කේ කුමක්ද? ඔබ පවුලේ කෙනෙක් විදිහට සහ ඔබේ බාප්පා විදිහට ඔබ දැක්කේ එතුමා වැඩිය රංගපානවටද කැමති වුණේ නැත්නම් දේශපාලනේ පැත්තට යනවට කැමති වුණේ? මට ඇහිලා තියෙනවා අනේ එතුමා දේශපාලනය කරේ නැත්නම් අද ජීවිතුන් අතර ඉන්නවා කියන කාරණා සමාජයේදී. ඔබ මේක කොහොමද? ඒක තමයි ඒකත් ආදරේ හින්දානේ. දේශපාලනය නොකරනම් ජීවිතුන් අතර ඉන්න කියන්නේ ඒ හැම තියාගන්න ජනතාව ඊට වැඩිය කැමැත්ත තියෙනවා. හැබැයි එතුමා දරපු මතය මම මොනතරම් ජනප්‍රිය වුණත් මම මොනතරම් සල්ලි හම්බු කරුවත් වැඩක් තියනවාද මේ රටේ තරුණ දරුවන්ට ඒ සුභාදී අනාගතයක් පේන තෙක් මානකවත් නැත්තා. මට මතකයි මම ගමේ එතකොට මම සිනමාවට ඇවිල්ලත් නැහැ ගමේ තරුණ කෙනෙක් ඉන්නකොට බාප්පා එතකොට හිර ගෙදර බාප්පන්ට පොඩි ලියුමක් එවුවා මට ඒ ලියුම ඇත්තටම නැති වුණා මේ ලියුමේ තිබුණේ ජීවන් ඔයාගේ වයසේ ඔයා සෙල්ලම් කරන්න ඕන විනෝද වෙන වයස කියලා මම දන්නවා ඒක දැනගෙන තමයි මම මේ ලියුම ලියන්නේ හැබැයි ඔයා තේරුම් ගන්න තව ඔයාගේ වයසේ ලක්ෂ ගණනක් දරුවෝ මේ සතුට නැතුව මේ සමාජය තුළ දුක් විඳිනවා. ඒ හින්දා මට යම් යම් දේශපාලන වශයෙන් වගකීම් කීපයක් පවරලා ඒ කාලේ තිබිච්ච තත්වයට මෙන්න මේ විදිහට ඔයා මේ කටයුතු ටික කරන්න මෙන්න මේ දරුවෝ වෙනුවෙන්. ඒතර මේවා තමයි මගේ දේශපාලනයට ඇතුළු වෙන්න ප්‍රධාන හේතු කාරණා වුණේ. මේ ඉතින් අන්න එහෙම එහි තමයි කියන්නේ මෙයා මේ නළුවෙක් හැටියට කලාකරුවෙක් හැටියට මේ සියල්ලට ආදරය කරනවා වගේම එතුමා ගොඩනගන්න හදපු ලෝකේ මේ රටේ තරුණ දරුවෝ වෙනුවෙන් ඒක අවංක වෙන කෙරුවා. ඉතින් ඒ ඒක තමයි මටත් මගේ දේශපාලනෙත් පූර්වාදර්ශය. විජේ කුමාරතුංග මහත්මයාත් එක්ක රඟපානකට පොඩි චක්තියක් දැනෙන්නට ඇති. හැබැයි ඔබට ගුරුහරුකම් ලැබෙන්නට ඇති. පොඩි ආඩම්බරයකුත් අභිමානයකුත් ඇති වෙන්නට ඇති. ඉතින් මමයි රද චිත්‍රපටයේ තුළ විශේෂයෙන්ම අපි දැක්කා හරි ලස්සනයි ඒ බැඳීම. සහ සම්මාන ගැනත් අපි කතා කරන්නට ඕනේ. සම්මාන ඒ චිත්‍රපටයේ විශාල සංඛ්‍යාවක් ලැබෙනවා. මම මුලින්ම බාප්පත් එක්ක රඟපෑවේ යසපාලිත නානායක්කාරයන්ගේ නැවත හමු වීම චිත්‍රපටි. ඒ වගේම මම දැඩි අපහසුවකටපත් උනේත් එම අවස්ථාව තමයි රඟපෑමේදී. මොකද පළවෙනි මගේ රූපගත කරන දර්ශනයම තියෙන්නේ බාප්පගේ බෙල්ලෙන් අල්ලලා තර්ජනය කරා. ඉතින් මේක ඇල්ලෙන්නෙම නැහැ. ඉතින් කිසරේ කල්වා. ඒ 3-4-5 යනවා. මේ බෑ ඔහොම බෑ පාරිතයියා ගෑ ගහනවා. දැන් මේක මේ දවස්වල අර මේ නෙගටිව් එකේ ඉන්නේ. මේවා කරන්නේ ෂූට් කරන්නේ 35 එකේ. ඉතින් ඒකේ ටේක් ගහතාට යනවා කියන්නේ ප්‍රොඩියුසර්ගේ ඩිරෙක්ටර්ගේ ඇඟ මහල් කෙලින් එනවා. ඉතින් ඊට පස්සේ මේක බාප්පට තේරුණා. ඊට පස්සේ බාප්පා චුට්ට නවත්තන්නකෝ කියලා බාප්පා පැත්තකට ගියා. ඉතින් පැත්තකට ගිහලා ඉතින් මාත් ගිහිල්ලා මේවා කරන් ඉඳලා දැන් මටත් හරි මේකයි දැන් මේක මේ කරගන්න බැහැනේ කියන එක. ඊට පස්සේ මේ මට පාලිකය පස්සේ කිව්වේ බාප්පා කියලා තියෙනවා නෑ නෑ මේක මේ ගන්න එපා. කැමති දේ උඹ කරගන්න දීපන් උඹ වද්ද නැතුව ඊට පස්සේ ගිහලා කොහොම හරි
මේ බාපා පරිතයට කියලා කියනවා. ඊට පස්සේ මේ මාත් එක්ක බොහොම වෙන්නේ පරිතයට මේ ඇවිල්ලා කතා කරගෙන හරි හරි ඔයාලා දැන් ඔයාට කරන්න පුළුවන් ඉතින් මම අර බෙල්ලෙන් අල්ලන්නේ නැතුව මෙහෙම ගොලරකේ මේ හරියෙන් අල්ලගත්තා. අල්ලගෙන මේ තර්ජනය කරා. මොකද ඊට පස්සේම ආයෙ දිනවා වයිට් එකදී මම ගියෙන් යනලා බාපා මැරෙන්නේ. ඉතින් අමාරුම දර්ශන කිපය තමයි නැවතම යන්නේ තිබුණේ. හැබැයි එයා බොහොම පරිස්සම් වුණා මට පහසු වෙන විදිහට එයාගේ එයාට හැසිරෙන්න ඒක රූප රාමුතුල. ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ අපි වෙනකොට ජය අපටයි ඊට පස්සේ මමයි රජා වගේ චිත්‍රපටි වල ඒ එයා ලබා දුන් සහයෝගයත් එක්ක තමයි මට බොහොම පියවරෙන් පියවර මේ ජීවිත රංගන ජීවිතය තුළ ඉදිරියට එන්න ඒක පිටුහලක් වුණා. දැන් හොඳයි. දැන් ඔය කාරණාව එක සිද්ධියක්. දැන් ඔබතුමාන්ට දැන් මේ සිද්ධාමය තුළ අමතක නොවන සිද්ධීන් අතර වැදගත්ම දේ විතරම දැන් ඔබතුමාට නිතරම මතකයට නැගෙන කාරණාවක් කියනවා. උපගත කිරීම වලදී අමතක නොවන සිද්ධියක් තියෙනවා. ඒක දැනගෙන කියනවා මේ අස්සය බාප්පගේ මගේ අස්සය දෙන්නේ කියලා. අපි අස්සය දෙන්න පිටින් නැගලා ඒ ගමට ඇතුල් වෙනවා. අනිත් දෙකක් නැද්ද මේ ගමට ඇතුල් වෙලා එනවා. කොට කැමරාව සහ කැමරාකරු අධ්‍යක්ෂකවරයා ජීප් එකේ බොනට් එකේ ඉඳගෙන අපේ පිටිපස්සෙන් අර වේගෙටම පන්නගෙන එනවා ජීප් එකේ. ඉතින් මෙහෙම දිනුලා මේක කියලා අර කඳු දෙක අතරින් ගමට මෙහෙම ඇතුල් වෙනකොට කියනවා වතුරවලක් එතන වැස්සක් ඉඳලා ඉන්නවනේ එතන වතුරවල ඉඳලා ඒක ෂූටින් ඉවරන කෙනුත් ඒ වතුරවල තිබුණා. මේ කොට අපි අස්සය දෙන්න පන්නගෙන යනවා. දැන් යන්නේ ගම්නායකයාගේ ගේ ඉස්සරහට ගිහලා නවත් ගන්න. මට ගිහලා අපි නැවතුණා. දැන් නවත්වනත් එක්කම මට අර ඉස්සරහා ඉන්න අයගේ මූණෝරි දේරුණා එක පාට නිකන් පොළුවේ අත තියාගත්තා. එතකොටම මම දැක්ක බාප්පා කොහොම හරි අස්සයව පැන්නුවා අහකට. දැන් මේ මොකද්ද වෙන්නේ කියලා නෑ මම මෙහෙම හැරිලා බලනකොට අර වතුරෙන් ආපු පරණ ජීප් එක බ්‍රේක් ගන්න නැතුව ගියා. ඇවිල්ලා වැදුනා අස්සයාගේ පිටේ. අස්සයාට මගේ ඇඟ උඩ මගේ කකුල දුක් මේවා උඩ කකුල ඇට වතුරක් ගියාද මේ ඊට පස්සේ කොහොම හරි දවස් දෙක තුනකට චුටි නවත් ගන්න නෑ. හැබැයි ඒක උනා බාපට ඇවිල්ලා මේ වගේ බොහොම භයානක දේවල් රංගනයේ නායකත්වය ලබා දෙනකොට ඔබව සනසන්නට ඔබව සතුටට පත් කරන්නට ඔබ බලාපොරොත්තුකට රංගදහනින්ට සිත වෙනවා. කොහොම නමුත් මත්තමදී ඔබතුමාගෙන් දැනගන්න මේ ළඟදී අධ්‍යක්ෂණය කරපු ඔබතුමාගේ ශිල්පය ගැන කතා කරන්න. මම අධ්‍යක්ෂණය කරපු පුරුදු චිත්‍රපටිය ජීව චිත්‍රපටේ නම සමහර පුවත්පත් වල තිබුණා මේ මගේ ජීවිත කතාව කියන ජීවිත කතාව නෙවෙයි ඒ චරිතේ නම ජීව චිත්‍රපටේ නම ජීව ගැතරම මට මගේ අවුරුදු 35 40ක අත්දැකීම් තුළ මට අවස්ථා ගන්නවක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න විවිධ අයගෙන් මට ආරාධනා ලැබුණා. නමුත් මගේ තිබිච්ච කාර්ය බහුල තාවේ නිසාම මම බාරගත්තේ නැහැ. කාර්යයක් වෙන් කරන්න ඕනේ හින්දා කෙසේ වෙතත් මේ පහුගිය කාලය තුළ දේශපාලන වශයෙන් උත් මම ටිකක් විවේකී තත්වයකටපත් වෙච්ච හින්දා මම මට ලැබුණ ආරාධනයක් ඉතින් මේ සුනීටි තමයි මේ ආරාධනය අරගෙන ආවේ ඒ අදාළ නිෂ්පාදකවරියත් එක්ක. ඇවිල්ලා මේ ජීව චිත්‍රපටේ මම කිර කතාව කියලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. දැන් සියල්ල අපි අවසන් කරලා තියෙන්නේ. මම හිතනවා මේ වසරේ මැද භාගයේ වෙනකොට ප්‍රේක්ෂකීන්ට දැක බලා ගන්නට අවස්ථාවක්. අද ඔබතුමන් මේ ජීව චිත්‍රපටිය ගැන කතා කරනකොට මට හිතෙනවා මේ සුන්දරත්වයේ ඒ චිත්‍රපටිය තුළ මනාවට ඇති කියලා.
හැබැයි මේ සිනමාවට ලංකාවේ සිද්ධ වෙලා තියෙන කාරණාව මොකක්ද? ඇයි මේකට හේතුව වෙන්නේ? මොකද චිත්‍රපටි නිෂ්පාදනයේ නොවෙන්නේ? ඇත්තටම ලංකාවේ චිත්‍රපටි නිෂ්පාදනය නොවෙනවා කියලා කියන්න බෑ. හැබැයි එදාට වැඩිය සිනමාව සමග අපි අත්වැල් බැඳගෙන හිටපු ප්‍රේක්ෂකයින්ගේ යම් ගිලිහීමක් තියෙනවා. හැබැයි හොඳ උත්තේජනයක් ලැබෙන්නේ නැහැ නේද සිනමාව තුළින් ප්‍රේක්ෂකයන්ට? ඒක තමයි. ඒකට හේතුව තමයි ඇත්තටම මේ අර සිනමාව තුළ දැන් ඔයාම කිව්වා මේක හඳුනා දෙන්නේ ප්‍රශ්නය. අර එදා තිබිච්ච අපේකම අපේ සිනමාවෙන් ගිලිහී. දැන් අද තරුණ පරපුර සහ අපේ ප්‍රවීණයන් පවා උත්සාහ කරන්නේ සම්මාන ජාත්‍යන්තර සම්මාන ඉලක්ක කරගත් සිනමාව. හැබැයි ඒකත් එක්ක අර අපි පෞගාපි බරෝමර පෞපාලින වැලිකට මඹරුව අහස් නෝ වගේ අන්ත නිර්මාණ සහ හරිම ඒව බලද්දී තිබුණානේ අපේ කම. හැබැයි ඒ අධ්‍යක්ෂකවරුම දැක පෞගාන අපේ ධර්මසේන පතිරාජන් විවේචනය කරනවා නෙවෙයි. නමුත් එතුමාගේ නිර්මාණ මට හිතෙනවා ඒ අපේ ගමින් ගිලිහුණා. එහෙම වෙලා වෙනත් අරමුණක් සඳහා ඒ නිර්මාණ සිද්ධ වුණේ කියලා. ඉතින් ටික ටික මම හිතනවා ඒකත් එක කාරණයක් ඒ යාත් සම්මාන ලබන්න හොඳයි. හැබැයි අපේ සිනමාව කියන එක තුළම ඒක වුණා නම් තමයි හොඳ. එහෙම නොවෙච්ච කමින් මට හිතෙනවා අපේ ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් අතහැරලා ගියා. හැබැයි ඉතින් ඒ ආර්ථික හේතු තියෙනවා නේ. දැන් 83 සිනමා ශාලා 200 250 ගිනි කි. මේකත් එක්ක අපේ ප්‍රේක්ෂකයෝ විශාල ඒ ප්‍රදේශවල හිටපු ප්‍රේක්ෂකීන් අපිට අහිමි වුණා. හැබැයි ඒකට අපි මුහුණ දෙන්න කිව්වේ මොකද්ද? ප්‍රවේශ පත්‍රවල මිල වැඩි කරලා. දැන් බලන්න එක ප්‍රවේශ පත්‍රය සාමාන්‍ය සිනමා ශාලාවක රුපියල් 300 400 ඒ සිකරලා දැනේ රුපියල් 7-8. ඒතකොට කොහොමද පවුලකට අපේ චිත්‍රපටයක් ඇවිල්ලා බලන්නේ? මට මතකයි ඒ දවස්වල අපි චිත්‍රපටයක් රිලීස් කරලා අපි ඉතින් ඔය ගමේ සිනමා ශාලාවට යනවානේ. මේ ට්‍රැක්ටර් වල නැගලා ලොරි වල නැගලා එහෙම තමයි මේ ගම්මුන් එන්නේ. හැබැයි ඉතින් අද එහෙම එන්න ප්‍රේක්ෂකයින් නැහැ. ඒතුව පවුලකට ඇවිල්ලා දරා ගන්න බෑ මේ සිනමා ශාලාවක ප්‍රේක්ෂකත්වයත් එක්ක. අපේ අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි නවත් විචාර මුදල ඉන්දන වලට යන මුදල්. ඉතින් මේවා මේ වගේ සියලු කාරණා මේ විවිධ කාරණා හේතු කාරණා නිසා තමයි මේ සිනමා කර්මාන්තේ කඩා වැටීම සිද්ධ වෙන්නේ. තාත්තාගේ තමයි සම්මාන ගැන ඔබතුමන් මතක් කරපු නිසාම විජය කුමාරතුංග මහත්තයාට සම්මානයක් ලැබුණේ. ඉසලතා සම්මානය වලට අමතර ජනප්‍රිය දක්ෂ නළුවෙක් වගේ සම්මානය ලැබුණේ මිය ගියන් පසු හැඩපත් කිචාරා චිත්‍රපටය. මේ කාරණාව ඔබ කොහොමද? හැබැයි සමහරක් වෙලාවට මට අහුණා කියනවා ඒකත් කොහකට වෙන්නේ? එතුමා මරණ එකක් හිටිය එතුමාට සම්මානයක් දෙන්න කියලා. මේ තරම් කොහක මිනිස්සු අපේ රටේ ඉන්නවද? ඔව් ඇත්තටම එතුමාගෙන් පුදුමාකාර විදිහට පැවතුණු ආණ්ඩු විසින් පරිගත්තා. එතුමාගේ ගීත රූපවාහිනී රූපවාහිනී නිදුලේ විකාශනය වුණේ නැහැ. එතුමාගේ චිත්‍රපටි ප්‍රචාරය කිරීම වළක්වල තිබුණා. අවසානයේදී සම්මාන ලැබිය යුතු දැන් බබරු ඇවිත් වගේ චිත්‍රපටි හස්ගව් වැඩි නිර්මාණවලට බොහෝ දෙනා එදා කිව්වේ ඒක විජය කුමාරතුංගයන්ට ලැබිය යුතු සම්මානය. නමුත් ඒවා උවමනාවෙන් අතහැරලා දැම්ම දුන්නේ. ඉතින් මරුණයන් පස්සේ අන්තිමට අර මට හිතෙනවා ප්‍රේක්ෂකයින්ගේ වෛරයට පාත්‍ර වෙන්න බැරි හින්දා වගේ කියුත්තන් අර සම්මානය ලැබලා දුන්නා කියලා. හොඳම ගායකයාටත් සම්මාන ලැබලා දුන්නා, හොඳම නළුවාටත් සම්මාන ලැබලා දුන්නා. ඉතින් මේක අවසානයේ කියන්නේ සුභාග්‍යත්වයම තමයි. සුභාග්‍යත්වයම කොටස. ප්‍රාර්ථනා කරනවා ප්‍රමෝෂන් ටීවී විත්‍රාංකයන් දනු අපේ YouTube නාලිකාව තුළේ තවත් ලස්සන නිර්මාණ තුළේ අපට අනාගතයේදී දැක ගන්නට ලැබේවා. මත්ම ස්තුතියි.